වල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. ප්‍රශ්න තිබ්බද කියලා මහිතන කවදාවත් අපි තාත්තා අපි දෙන්නට මෙහෙම එකතු වෙන්න දෙයි කියලා කවදාවත් මෙහෙම අපිට සතුටින් අපි මැරේජ් එක කරගන්න පුළුවන් නේ කියලා මට මාර සතුටේ දෙක කියන්න ඕනේ මාර සතුටේ හැබැයි අම්මා පිටියන වටනෝනේ හා ඉන්න තැනක ඉඳන් බලාගෙන අපි දෙන්නට ආශිර්වාද කරන අම්මගේ පැත්ත ඇර කිව්වද? තාත්තා කිව්වයි මම කිව්වා. අමතක කරන්න එපා. ඒ වගේ අම්මනේ. මට තේරෙනවා. මොන දේ වුණත් මගේ ඇතුළත අම්මට දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වැරදි ගොඩක් වුණා. රිදිම වලවත් එනන් ඉන්නව හැන සෙට් එක. ටික උදේ ඉඳන් ලෑස්තිලා නම් බෙරග ගහන්නේ. මට බය උතින්ට කියලා මොනා කරයිද? එහෙම නෑ. ෂොක් නේ. මට ආසයි. මම පොඩි කාලේ ඉඳලා හිටියේ අපේ ගෙදරනේ දැන් ඔයාලගේ පැත්ත වෙන පැත්තක් නේ මට ආසයි එහෙ ඉන්න. දැති නගරාධිපති හින්දා මල්ලිගේ සෙට් එකත් බහි සෑහෙන. උතන් නිකම් ඊට පස්සේ වෙනම විකාරයක්. ෂොක් නේ. නරකට හිටි පවුලේ ලස්සනම ලේලියෙක්ද. සෙබා මාමා පෙනවා කියලා. එනවා කිව්වද? ඔයාව මගේ කරගෙන මං කොච්චර දුකක් ඉල්ලද? කොච්චර ඇඬුවද? මතකද දන්නේ නැහැ දැන් ඒක. ඕන ගෑල්ලා මික් කරන දේවල්. එහෙනම් අර කලින් හිටිය ගෑල්ලාමත් එහෙමම කරන්න. එයාට කරන චාන්ස් එක ආවේ නෑ. ඇත්තද? ඉතින් බැඳගන්නනේ තිබ්බේ. බැඳගෙන ඉන්නනේ තිබ්බේ. එහෙනම් මේ කිසි කරදරයක් නෑ නේ. සමහර දේවල් තියෙනවනේ වෙන්න තියෙනවනම් කොහේ හිටියත් වෙන. ඇත්තද? අපිට හිටි. අපිටත් ඕන තරම් කොල්ල හිටිය හොයාගන්න. හරි හරි මේ. වැඩගුණක් තියෙනවා. දැයි plan කරමු නැත්නම් ওই වැට් ටික හෙට කරන්න කියලා නා ගන්න. හරි. දන්නවනි කවුරු හිටියත් අපේ වැඩ අපි කරගන්න. දැන් ගිහලා තාත්තට help කරමු. තාත්තට help කරන්න නෙමෙයි. මට මොන වැඩේ තිබ්බත් තාත්තට රණ්ඩු කරන එක තමයි එක. රණ්ඩු කරලා ඉන්නවනේ අනිත් දේවල් කරන්න. හරි හරි. හෙඩින් පස්සේ ඕන තරම් රණ්ඩු කරමු. right? හරි හරි. කියනය. bye. හයි ඉතින් ඔන්න අද ඔයාලා මියුසික් පිගල් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ මමයි නේහයි එක්ක. ඉතින් ඔයාලා දන්න විදිහට නිර්වාණ නේහ එක්ක. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක subscribe කරන්න ඕනේ. අනිවාර්යෙන් subscribe කරන්න. හරි. ඉතින් නේහ නැත්තම් සඳලි මොකද වෙන්නේ මේ දවස්වල? මොනා වෙන්නද නේ ඉතින්? ඉන්නා ඉතින්. හොඳින් ඉන්නවා සතුටින් ඉන්නවා. ඔයාලත් සතුටින් ඉන්න. අයියා කිව්වා වගේ අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් ඔය තමයි කියන්නේ. අද අපි දෙන්නත් එක්ක ලොකු වැඩක් තියෙනවා මෙතන. fun games තියෙනවා. අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලා එක්කලා ඉන්න අපි අද මොකද කරන්නේ කියලා බලන්න. හරි හරි මේ. ඊට කලින් කියමුකෝ දැන් අපි දෙන්නා විස්තර ගත්තොත්. දැන් කියනවා කොහොම drama එකට ආවේ කියලා. drama එකට ආවේ අපි. ඉතින් ඔයයි මයි දෙන්නටම ඇත්තම ලොකු luck එකක් නේ ආවේ. ඔව්. ලොකු luck එකක් ඒක ඇත්තටම. අපි දෙන්නටම හිතිච්ච එකක් නෙවෙයිනේ. මා ඩ්‍රාමකට එන්නේ අහම්බෙන් අහම්බෙකින් ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහිල්ලා එකෙන් පෙරලා තමයි ඩ්‍රාමකට එන්නේ. ඉතින් ඇවිල්ලා අපි ඉතින් කරගෙන ගියා වැඩ කටයුතු ටික අවුරුදු 2 මාස 7ක් සම්බන්ධ වෙලා හිටියා. අපේ ආදරණීය රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් උදව් හම්බුණා. ඒකට අපේ සෙට් එක ඇතුළේ හැමෝටම අයියටයි මට දෙන්නටම උදව් හම්බුණා. ඉතින් මගේ මට හම්බෙච්ච පෙම්වතා තමයි මෙයා. ඉතින් ඔහොම තමයි ඒ වැඩ කටයුතු ආදරෙන් අසාලෙන් කරන් හිටියා. දැන් ඩ්‍රාමෙක ඉවරයි. දැන් ඉතින් දුකයි. දුකයි. ඔකෙන්නේ නගස්තේ මාතිදී එහෙම තමයි අහම්බෙන් තමයි මලත් අර ලොකු වාසනාවක් තිබුණා. ඉතින් ඒ හින්දායි චාන්ස් එක හම්බුණා. ආවා ගොඩක් අය හම්බුණා සීනියර්ස්ලා සහ නංගිලා හම්බුණා. එයාත් එක්ක ඉතින් වැට් ටික හොඳට කරගෙන ගියා. ගොඩක් අයගේ සපෝට් එක තමයි ගොඩක් ලැබුණා. ඉතින් ඒ හැමෝම මතක් කරන මේ වෙලාවේ ඉතින් එහෙම තමයි ඉතින්. එහෙම තමයි අපි දෙන්නා වෙන්නේ. දැන්
තමයි කියන්නේ. තව කියන්න තියෙන්නේ ඔයා කියන්නනේ. හරි මේ දැන් ගත්තොත් දිගටම කතා කරනවද මෙහෙම නැත්තම් මොනවද කරමු? මොකක් කරමු ගේම් එක. කම් වැඩිනේ එක දිගට. අපි නම් ගේම් එක කරමු. ගේම් එක කරමු. ගේම් එක කරමු. අපි එකතුලා ඉන්නේ අලුත් segment එකක් එක්ක. මේක fun game එකක්. හයිද? Talking with Hori Ball. අපිට තියෙන්නේ Hori Ball එක කටේ තියාගෙන කතා කරන්න. පුළුවන්ද? අපි try කරමුනේ. බැරි දෙයක් කියලා දෙයක් නැහැ. බැරි දෙයක් නැතුණාට මට හිතන ලෝක අමාරුවක වැටෙයි කියලා. දැන් කොහොමද ඔක් කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ Hori Ball එක කටේ තියාගෙන අපිට තියෙන වාක්‍ය වගේ lines ටික අපිට ටික කියන්න තියෙන්නේ. කියලා බලමු. පාඩ පුළුවන්ද? මට පුළුවන්. මට ඔක්කොම පුළුවන්. සියල්ල දන්නවා. හරි එහෙනම් අපි කරමු. මං කියන්න. අයියා කියන්න අයියා කියන්න. අයියා මම එකම නංගි දෙවිලා නිකන්. ඔය ඉන්නේ. ඒක හිතුවල. දැන් කලින් මේ වගේ කළාද? කරලා නැන්නේ. මට පුළුවන්ද? මම හපල කාලා දිනවා. හපල කාලා දිනවා මම. කටේ තියන් කරන්න දෙන්න. අපි කවුද? සාමාන්‍ය ජීවිතේදී මේ කටේ තියන් මුත් කරන්න නෑ නේ. ඔව් නේ. මේ මේ කරත මොකද නෝකරම් මඟ. ඔයා කරන්න. මට පුළුවන් මට වඩා හොඳට. ඔයා කරන්න. හරි. try කරමු. try කරන්න බලන්න. ඕ. හබල කන්නේ. ආ. අපේ සුම්මෝ අපේ සුම්මෝ පුපුම්ම කන්දා අය අපේ සුම්මෝ පුපුම්ම කන්දා ආ අය 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 හරි හරි ලස්සන කිව්වා අය ඒක ඒක ඉවරයි ඒ ඉවරයි හරි දැන් චාන්ස් ඔයා ආසාවෙන්නේ බලන්නේ හිනාවෙන්න පොඩක් ඉන්න මේ නෑ දැන් ඔයා මට හිනා වුණා වර්ධින් නෑ ඔයා මට හිනා වුණා දැන් මට හොඳට හිනා වෙන්න පුළුවන් හරි බලන්න අයියෝ එන්නේ නෑනේ අනේ බෑ හිනා වෙන්න ඔට්ටු නෑ හරිද හාවගේ බගේ කකාව ඉස්සේ කරා කියම්බා හරි යන්න කතා අහ් ක්‍රම ඔබ ඔව් ඔබ හව මහකා අහ් ඔබ කෝ හා අහ් ඔබ කෝ හාල් කු ගම්ම කොහෙද ගම් පහ ගියා ඒ හරංගා අහ් ඔබ හව ඒ හරංගා ඒ හරක් ඒ හරක් ගියා ඉතන ඔබ හමු හමු හව කෙනෙක් වෙලා අපිලගේ රට කිව්වද නෑ නෑ තේරෙන්නේ නෑ තේරෙන්නේ කිසිද තේරෙන්නේ නෑ බෑ කියන්නේ එළුව තේරුන්නේ නෑ නෑ බලද හරි කලෙණිගේ මම දිනු මම මම දිනු නෑ ඒ ගේම් එක හිතුවට වඩා අමාරු නෑ අමාරු නා කියන්නේ අර මේ පොරි බෝලවල පොරි මේ උඩ ඇනනවා කතා කරද්දී රිදෙන රිදෙන එක හිතන තරම් ඒක ලේසි නෑ ලේසි නෑ අනිත් එක මේ ඒක කතා කරද්දී අපිට උනත් hina යනවා Tamanට කියන එක කියනකට තේනවා නිකන් මොන බහූතයක් කියනවද මේ කියලා හිතනවා මට තේරෙන්නේ නැහැ කියලා නෑ මට තේරෙන්නේ සාමාන්‍ය වා නිකන් කියන එක තේරෙන්නේ නැත් නෑ මේක කොහොමද තේරෙන්නේ ඇත්තද ඔව් නිකන් කියනේ වට කොහොමද තේරෙන්නේ නැන්නේ හරි 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 මේ දැන් අපි මේ ඩ්‍රාමා ගැන කතා කරොත් කියා දෙන්න ආදරේ තරම්
ආදරේ තරම්. දැන් රාමයකට තිබුණ ප්‍රසිද්ධිය මිනිස්සුන්ගේ ආදරේ එක්ක විශාරද. ඔහටේ චරිතේට මිනිස්සු ආදරේ කරපු තරම් කොහොමද? මිනිස්සු ආදරේ කරපු තරම් කියන්නේ ඇයි ඇත්තටම මේ මාව ගොඩක් අය දන්නේ නැහැ සඳලි කියලා. ගොඩක් නේහා කියලා තමයි දන්නේ. දැන් අදටත් කොහේ හරි ගියාම කතා කරලා දෙන ෆොටෝ ගන්න දෙන මිනිස්සු නේහා කියලා තමයි දන්නේ. ඇත්තටම නමක් මිනිස්සුන්ට මතක නැහැ. නේහා කියන නම එච්චරට මිනිස්සුන්ට ආදරේ හිතලා තියෙනවා. ඒක මාත් හරි ආසයි නේහා කියන එක හරි ෂෝක්. ඉතින් ඒක ඇත්තටම ඒ චරිතය හරහා මිනිස්සුන්ට කියන්නේ අපි ගොඩක් දුරද චරිතයක් හරහා මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිචාර වෙනස් වෙනවා. සමහර චරිතවලට එහෙම ගොඩාක් මිනිස්සු කැමති නැහැ. සමහර චරිතවලට හරි කැමති. ඉතින් අර නේහා කියන චරිතයට මම දන්නේ මිනිස්සු මාර්ගිර මට ආදරය කරන එක ඇත්තටම මාර්ගිර දැනෙනවා. හරිම සතුටුයි ඒ ආදරයට. ඒක වෙනස්. ඉතින් හැමෝටම එහෙම හැමෝගේම ආදරේ ලැබෙන්නේ නැහැනේ. ගොඩාක් දේවල් ලැබුණා. කියාදෙන ආදරේ තරම් ගිහිල්ලා ඒකට ග්‍රාමකට සම්බන්ධ වෙලා ඒ ගෙවිච්ච කාලය ඇතුළත මගේ චරිතය ඇතුළේ ගෙවිච්ච විදිහට ගොඩාක් දේවල්. දැන් අපි ඇහුවොත් මේ නේහායි සඳලි සමානයි. නෑ. මොකද්ද වෙනස? නෑ. මොකද්ද වෙනස? වෙනස් තන්නන් තියෙනවා මට. හරි අපි දෙක තුනක් තියෙනවා. එක තුනක්. දැන් මෙහෙමනේ දැන් මේක හැම තිස්සෙම අඳාගත්ත ගමන් ඉන්නේ මම හැම තිස්සෙම අඬන්නේ නෑ. ඔය හැම තිස්සෙම hina වෙච්ච එක. ඔව් හැම තිස්සෙම hina වෙච්ච එක මං ඉන්නේ. හැම ඒ කියන්නේ මම දවා දන්නවනේ ඔයමත් එක්ක ඉඳලා තියෙන ඉඳ මට ටිකක් පිස්සු. හරිද? එතකොට පිස්සු කියන්නේ මේ මං ටිකක් හරි සතුටින් ඉන්නාස. එතකොට hina වෙලා ඉන්නාස හැම කෙනෙක් එක්ක හැම තිස්සෙම අඬාගෙන දොඩාගෙන හිම නෑ. රණ්ඩු කරනවා. හැබැයි මේ හතරම්ම නෑ. තව මේ චුට්ටක් කේන් තියනවා. කිසිම ඩ්‍රීම් එකක් මට තිබ්බේ නෑ මං කිසිම ඩ්‍රීම් එකක් පාත් කරන්න ඕන ඔය හේඩියද කිසිම ඩ්‍රීම් එකක් එහෙම නෙවෙයි ඒ සීන් එක නැදුනේ ඩ්‍රීම් එකක් තිබ්බේ නෑ ඉතින් අම්මා කැමතිනේ අම්මා මාඩි පිට ආසකලා අයියේ මේ මාව දකින්න ටීවී එකේ ඊට පස්සේ තාත්තා ෂුටක් අකමැති වුණා උනේ ඊට පස්සේ තාත්තා කැමති වුණා දැන් තාත්තත් මාත් එක්ක ගොඩක් ඇඟවලට යන්නේනවා මම නැති කොහොමවත් කැමති ඒ කියන්නේ තාත්තා දැන් කැමති දැන් කැමති තර කැමතික් තිබුණා. ඉතින් මම ඒ දේවල් එක්ක ජීවිතේ ගලාගෙන ගියාද? මම හරි සතුටින් ඉන ජීවිතයක් ගෙවනවා. ඉතින් දැන් කැමතිද නිලියක් විදිහට මිස්සරාට යන්න කැමතිද? එහෙම එකක් නෑ ඉතින් වෙන දෙයක්. කියන්නේ කැමති නැද්ද කැමති? නෑ කැමති. නිලියක් විදිහට ඉස්සරහට යන්න කැමති. හොඳ නිර්මාණවලට මට ඉදි චරිතේ පරිමයක් කරන්න පුළුවන් නිර්මාණ බාර අරගෙන ඒවා කරගෙන යන්න කැමති. ඉගෙන ගන්නත් කැමති. ගෙදරලා ඉන්නත් කැමති. ඒවා කියන්නේ මොනවද වර්ධන ගන්න? ඔයා කොහොමද ෆීල්ඩ් එකට ආවේ? එතකොට මාත් එක්ක රඟපාද්දි. ඔයාලට මොන වගේද දැවුනේ? විශාල කරදරයක් වුණා. විශාල කරදරයක් වුණා. මොකද්ද මේ බෝම්බ වගේ? මොකද්ද මේ බෝම්බ? ආපු එලා කියවනවා. අර චරිතයක් දින්නවා. ඉවරන කට්ටියම ගමන් කියවනවා. ඊටසාර. මම හින්දානේ ඔයගොල්ලෝ hina වෙලා හිටියේ නේ ටිකක් පුස්සු. සෑහෙන රින් emotional scenes වලට ගිහිල්ලා ගිහලා එකපාර බෝම්බයක් ගහුවා වගේ ඔයා කතා කරගෙන ගත්තාම. ඉතින් අහුලන්නේ නැහැ. ඉතින් හොඳයි. සතුරු විවාහ එක මුලින්ම කරන අමු දැන් දැන් ස්ක්‍රීන් එකේ හැම වෙලාවෙම ස්ක්‍රීන් එකේ පිටිපස්සට ගියන් කියන අපි යෝ නංගි ඔයත් එක්ක නම් බෑ නංගි අංගේපා අපි දෙන්න වෙලාවට රණ්ඩු වෙලා තියෙන සමහරලා රණ්ඩු වෙනවා ඔව් රණ්ඩු වෙලා කතා නොකර ඉඳලා තියෙනවා රණ්ඩු වෙලා තියෙනවා පොඩි හරි කරදරයි මොකද කියන්නේ ඒක විග්‍රහ කරලා කියන්නේ මොකද්ද කරදරේ කියන්නේ කරදරයි කියන්නේ විග්‍රහ කරලා කියන්නේ කියන්නේ හරි ඔළුව හරි ලොකු ඔළුව දැන් මම මොකරි විහිළුවක් කරාම සීරියස් ගන්න නෑ නෑ එහෙම නෙමෙයි විහිළු කරන ඕන වෙලාවල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා දැන් මෙයා තාම පොඩි ළමයි ඉන්නේ ඒ හින්දා තේරෙන්නේ නෑ අර ඒක අපි තේරුම් ගල දෙනවා අයියා වශයෙන් තේරුම් ගල ඕ අයියා වශයෙන් සෑන දේවල් තේරුම් ගන්න හරි නේ මේ සින්දු කියන්න පුළුවන් නේද බෑ ආරංචිකව සින්දු කියන්න පුළුවන් ගායනා ආන් ඉන්න බෑ කියලා නෑ නෑ ගායනා කරන්න නෑ මං කියන්නේ කියන්න පුළුවන් තකරමර හෙන්න දානවා වගේ හැරවත් දන්නේ නෑ හරි කියමු සින්දු කියලා බලමු සඳ ගාගෙන රියහන් ඉන්න එනවා නේ හසි නැත්නම් අපි සඳලි සින්දුවක් කියන්නේ නැනි අපි බලමු කියනවද ගායනා කරමු බලමුකෝ සොපෙන්දි සිටිනා සඳල් කතාව මා පතනා හැඟුම් වී
හිනා ඔබනිසාම මානි වෙනා පෙමවැහිනා නැහැවීලා සිතමාගේ සුවවිදිනා පෙමවැහිනා නැහැවීලා සිතමාගේ දිහා බලන්නෑ මමයි බලන් දෙපා මටත් තිලය ඉන්න අයි පොඩ්ඩ ඉන්න මෙයා හිට ගන්නවා දඟල දෙපා එතකොට ඇයි ඔයා අවුල නෑ ලස්සන කියන්න පුළුවන් කවුරු කියලා දෙනවා කාට හරිද කිව්වේ නෑ නෑ එහෙම කාටවත් කියන්න කෙනෙක් නෑ මට තාම නවුලන්න කියලා හං ඉන්න පුළුවන් තත්ත්වයක තිබුණා බැරීමකමත් තිබ්බේ නැහැ ඒ කියන්නේ මොනා හරි වෙලා ජීවිතේ පා වෙන්න යන අවස්ථාවක මේ ගාය අහනකොට එහෙම ඒකෙන් මිදෙන්න පුළුවන් සතුට සතුටල්ල ජීවිතේ පා වෙලා ඉන්න අවස්ථාවක වගේ සින්දුවක් අහගම ආයෙනි ආතල්යක් වගේ හරි ඉතින් කොහොමත් වාට දැන් අද උදේ ආවෙලේ ඉඳලා මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙතෙන් ඩෙවලොප් ස්ටුඩියෝ එකට එනකම් මම උදේ ඉඳලා මට අපහාස කරපු ගමන ගලේ උදේ ඉඳලා කෑවත් දැන් වතුර ටිකක් බිව්වත් සැරේ කොණ්ඩේ හැදුවත් සැරේ නෑ එහෙම නෙමෙයි දැර මම මොකක් හරි වට කියන එක වට අපහාසයක් වෙයි දැන් ඒ කියන්නේ වා දන්න මේ මොකක් හරි වැරද්දක් කියලා ඒ එහෙම තේරෙන හින්දා මේක අපහාසයක් ලෙස වාලා දැන් අපහාස උපහාස බින්දගෙන ළමයි ඔයාලත් ඉන්නේ මං අගෙන් හිම හිනා වෙලා හරි දැන් මොකද වෙන්නේ මොකද කරන්නේ අපි දැන් අපි සින්දු කිව්වා අපි නේ මම සින්දුවක් කිව්වා දැන් නටන්න දැන් නටන්න බලන් පස්සලා ගන්නටෝ ආ ඉතින් දැන් අපි එක ගේම් එකක් ප්ලේ කරා අපි අපේ ගේම් වලද තව තියෙනවා තව ගේම්ස් තියෙනවා කීපයක් තියෙනවා අපි ගේම් කරමු ඕනේ නැත්නම් කම්මැලි වෙන කෙනෙක් තස් ගලයන් කම්මැලිනේ මේ කියවිල්ල හංගින්න ඔයාට පුළුවන් නට හැමදාම බෑ නෑ නෑ මාත් හරි අමාරු නෑ හරි අපි එයාට අමාරු ඉල්ල හංගින්න ඉඳ අපි ඊළඟ ගේම් එකට යන්න ඊළඟ ගේම් එකට යන්න කෙල්ල ගැන හිතපන් උඹලා ඊට පස්සේ උඹලාගේ එකටත් රේටින් බහිනවා චිකි චිකි බොම් බොම් චිකි චිකි බොම් බොම් චිකි චිකි බොම් 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 හරි දැන් අපි කතා කරන්නේ අපේ දෙවෙනි චැලෙන්ජ් එකත් එක්ක මේ චැලෙන්ජ් එකේ නම තමයි Rapid Fire with Challenges මේ මේකෙදි මොකද කරන්න තියෙන්නේ මේකේ කරන්න තියෙන්නේ අපිට උත්තර දී ගන්නම් බැරි අපිව අමාරුවේ දාන්නම් බලාගෙන ඉන්න අපිට කරන්න තියෙන ඔක්කොම අපහසු පහස කරලා ප්‍රශ්න වගේක් අහන්න හයිද ඒවට අපිට උත්තර දෙන්න තියෙන්නේ පුළුවන් ඒද try කරලා බලමු උත්තර නැති ප්‍රශ්න නැහැ නේ කරලා බලමු අපි නේ ගේම් එක මං හිතුව ඇත්තරම මම ප්‍රෑන්ක් එකක් කරනවා කියලා. ප්‍රෑන්ක් එකක් කරනවා කියලා හිතුවේ ඊට පස්සේ කතා කරගෙන යද්දී ඇත්ත කියලා හිතුණා. කපාර එක්සයිට් වුණා. ඒක තමයි මුල. මගේ
මගේ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ගොඩක් අයමට ආදරෙයි ඒ හරහමට ආදරකන ගොඩක් කිදකට හරි සතුටුයි නිරන් ගෙන්ද නෑ මට උත්තර දෙන්න පුළුවන් අවශ්‍ය නෑ ඔයා දෙන්න පුළුවන් කිනම් දෙන්න පුළුවා මට අවුරුදු 17යි ආ ඒල කරන්නේ ආදරේ කරන්න කෙනාගේ මට ගොඩාක් ආදරේ කරන්න ඕනේ ගොඩාක් ආදරේ කරන්න ඒ කියන්නේ සැර කරන්නට මං ආස නැහැ මට බයිනවට මං ආස නැහැ එතකොට නපුරනට මං ආස නැහැ ගොඩක් අහිංසක ගොඩක් හොඳු හැමතිස්සෙම මාත් එක්ක ඉන්න මං ගැන හොයලා බලන එහෙම කෙනෙක් මං ආසයි පැකේජ් එක ඉතින් නැත්ත වැඩක් නැහැ සින්දුහන සින්දුහන හලෝ අඩිපුර මාදරේ කරපු කැරක්ටර් එක අඩිපුර මම ආස කරේ සෙබස්තියන් ටැක් කරේ ශාන්තන්ට එයා හරි හරි හිතවන්ත හරි ටැලන්ටඩ් හිත හරි හොඳයි හරි හරි අනික ලොකු දැනුමක් තියෙනවා නේ හිතනවට වඩා අපිට කොමඩි පැත්ත විතරනේ පේන්නේ ඊට වඩා ගොඩක් දැනුම් තියෙන එක නේ දැනුමක් තියෙන අපිට ගොඩක් දේවල් කියලා දෙනවා හරි ආදරණීය හරි හොඳ මිනිස්සෙක් කාඩ් සාමාන්‍ය එළියද කියන්නේ නැහැ. කවන්න නැති වල් තීරින්නේ නැති මං කියන දරා. දරා? දරා. ඒක තීරින්නේ නැහැ වලට. දරා. මෙයාගේ කැමතිම ක්වොලිටි එක. හරි හොඳයි ඉතින්. හරි හොඳ මිනිස්සෙක්. ළඟ ඉන්නේ නේද? හරි හොඳ. කියන්නේ හරි හැතරම හරි හොඳයි යා. හරි හොඳ කොල්ලෙක්, හරි හින්සෙක් කොල්ලෙක්. හරි හොඳයි. Thank you. කිව්ව විදිහට කිව්ව. එහෙම කියන්න කියලා මට කලින් මෙයා කිව්වා. හැමදාම මං කියනවා මං ගැන හොතේ එහෙම කියන්නේ. හැමදාම කොහේ හරි යද්දි තැනකට යද්දි කියලා එක්කන් යනවා. කොහේ හරි යද්දි තැනකට යද්දි කියලා උපදෙස් දෙනවා. නැත්තම් මං දන්නවනේ මේ කියන ගොන් කතා යද්දි. හැසිරෙන්නේ නැටි නේ. තැනකට යද්දි කියලා නංගි මං ගැන කවුරු හරි හැමෝම හොඳ කොල්ලෙක් කියලා කියන. කෙල්ලෙක්ද? කෙල්ලෙක් බඩින් කොල්ලෙක් කියලා කියන. ඒ වෙනකොට පාරන ඔක්කොම කෙල්ල දිහා බලන. බලනවා බැලුවා ගියා මුත් ඉන්නේ. ඔන්න කියයිද සඳලි මේ අර හරි රිලැක්ස් ඉන්න සැහැල්ලුවෙන් බැන්නත් සැහැල්ලුවෙන් ඉන්නවා ටග් ගාලා අමතක කරා මොන හරි රණ්ඩුවක් ටග් ගාලා අමතක කරා ඒක හොඳයි ඔන්න දෙකක් හරි හොඳලා වසන්න හරිම ලේසි මාත් එක්ක ඕන කෙනෙක් ඕකෙන් කියලා වලට පේනවා හරි හරි පේන එක නේ කියන්නේ බා මම ඇතුලෙන් පිච්චෙනවා පිච්චෙනවා මම පිච්චෙනවා මේ ෆොටෝ කඩාගෙන රටපටි කම්ම මම නතර රැඩි ඕක නතරන්න හරි මේ බැලුම් දෙකක් දුන්නා තියලා තියෙනවා බැලුම් දෙකක් දුන්නා කරගන්න බැරි වැඩක් කියලා දුන්නේ මම ජීවිතේ බැලුම් පොම්බල තිබ්බට මේම දෙයක් නම් කරලා නැහැ මගේ තොස්ටයි හරි බැලුම් පොදෙන්නේ නෑ කියාගෙන පුළුවන් වෙයිද නැහැ hina වෙන්න බව යාලා කියලා බලමු කියු බල්ල දන්නවනේ බල්ල දන්නවනේ බල්ල දන්නවනේ බල්ල දන්නවනේ රණ්ඩු වෙන්නේ ඤාව් ඤාව් කිව්වානේ අන්නේ ඔයාට හැම තිස්සෙම මාව විහිළුවක් වගේනේ පේන්නේ ඔයාගේ ඇස් දෙකට සමහරවිට මාව පේන වැත්ත නිකන් අර මේ බූරුවෙක් වගේ වෙන්නේ හරයි නෑ මදි මදි කලා දන්නවද ඉන්නක චුට්ටක් ඉතින් මම මේක පිළිවෙලකට කරනවා ඌගේ ලොකු බැලුන් එකක් අරන් ගෙදර යන්න. හරි කොට හරි. මොනවද කියන්නේ? හරි හරි. අනේ දැන් හරි ඇති. ඔව් අපරාදේ ඔය සල්ලි සල්ලි. මොනවාද? සල්ලි ගිහු තේ ඔය ටික ගන්න. ඔයාට? හරි. ඔයාට? බෝ. බෝ. මොකද රැග් දෙනවා. ඇති. ඇති. ඒ බව් එකට වඩා කතා කරද්දී ඉන්නේ බෑ බෑ මගේ නම සදලි
බගාවේ පාර දුරේ ඉඳලා ඉන්න මොකද්දරේකට වෙන්නේ මයි කඩාරිට මොකක්ද උනේ හරි හරි දැන් ඔහොමද හැමදාම ඈ නෑ දැන් හරි නෑ 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 හරි දැන් මේ නැෂනල් කරන්න නෑ නෑ ම අපිට එහෙම වෙන්නේ නෑ අනේ මේ අනේ හුළුණු ගියා ආ දැන් වාන් කියන දැන් ආගෙන ඒ බැලුම් එකට හුස්ම ගද්දී කටහඬ වෙනස් වෙනවා ටිකක් කටහඬ ඔලක් කරලා බලන්න කිව්වද බැලුම් එක පුඹලා හෙම් කියලා බලන්න නැස්ස හොඳ වැඩි සාදු මම කියන්නේ අයියෝ දැන් ඊළම අයියෝ ෂෙයා කරයි දන්නේ ඊට පස්සේ ගේම් එක හදපු එකේනට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ එයා මම කර ලෙසන් එකක් කියලා දෙන විදිහනේ හෙන්රි මිස්බර්ග් ටර්න් නෑ වෙනස් නෑ තමයි ඔයාලා දන්න හෙන්රි වින්ස් අන්දරය වෙනස් වෙනවා වෙනස් වෙනවා ඒකයි අරන් තමයි ඔයාලා දන්න හෙන්රි මිස්බර්ග් අනුව කල්පනා කරන භූමිකා තුනක් තියෙනවා නේද බාහිර භූමිකාව තමයි අතල් අන්තර් අන්තර් පුතේ බෝ තෑරි කරන්න අන්තර් ඔය නෝ අන්තර් පුතේ භූමිකයි තීරණ භූමිකයි තොරතුරු භූමිකයි කලමනාකරණයේදී ඔයාලේ ගෙදරට වඩා හැන්ඩ් බිස් බග් තමයි මතක තියාගන්න ඒක කොහොමද යන්නේ ඒ වයිගෙන ගන්න වෙන්නේ මගේ පන්ති આવොත් ඉතර. අඳලුත් ඇවිල්ලා. හරි. ඒ කොහමද එහෙම වෙන්නේ අනේ? මේකේ හුස්මරන් කියද්දි සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒක මැජික් කරස්ට්. නෑ නෑ මොකක් හරි ඇති. ජෝකර් පොටි දාලා. හැබැයි සඳල ඒක හිතුවට වඩා මරුව. මරු ඒක ඇත්තටම මේ. සඳල් නිකන් අර අවුරුදු 7 8 දී. අද ඒ කාලෙත් ඊතරම් ලස්සන වුයිස තිබෙන්නේ නැති වෙයි. අනේ මේ ඔයාට ඔයාට මේ ලෝකේ හැමෝම ලස්සනයි හැමෝම හොඳයි මම වැරෙන්න. අර ළඟ ඉන්න කෙනා කිසිම එකක් නෑ. අර අර කුලකයක් නැද්ද මම එළි. ඔව්. හරි මේ දැන් සඳලි නැත්නම් ඒහ ඉස්සරහදී මොනවද කරන්න? ඒ කියන්නේ බලාපොරොත්තු වෙන මොනවද? හෝප්ස් තියෙන නැත්නම් ප්ලෑන්ස් මොනවද තියෙන්නේ? ප්ලෑන්ස් කියන්නේ ෆීල්ඩ් එකට ඇතුළේ අය කියන්නේ දැන් ශේෂ්ත්‍රයේ නිර්මාණ වගේකට කතා කරලා තියෙනවා. ෆිල්ම්ස් වගේකට කතා කරලා තියෙනවා. කතා කරලා තියෙනවා. එහෙනම් පාටිය ලැබෙන්නේ. මේ තාම බාරගත්ත නිර්මාණ කීපයක් තියෙනවා. ඉතින් ඒක ටික ඉස්සරහට සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා. තව මේ කියන්නේ දැන් මම එක චරිතයක් දැන් මේහ කියන චරිතේ කරන්නේ මම ආසම ඒ විදිහම එකක් කරන්න. ඒ කියන්නේ කොහොමද කැමති? මම කැමති ඉතින් ටිකක් වෙනස් විදිහකට. ඒ කියන්නේ නේහට කැමතිද? නෑ නේහට කැමති. මම කියන්නේ නේහට කැමති මම නේහට ආදරේ. හරි දැන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කැරක්ටර්ද? ටිකක් කියන්නේ. දැන් අර දැන් හොඳ ෆැමිලි එක හොඳ රිච් ෆැමිලි එක ගර්ල් කෙනෙක්ගේ කැරක්ටර් එකක් නේ තිබ්බේ. දැන් මට ඕනේ නිකන් ඔයා කැරක්ටර් එක වගේ. ෆ්‍රී කවුන්සලින් කරගන්න පුළුවන් මට කතා කරන්න. හොඳයි. තව තියෙන පිස්සු තව වැඩි වෙනවා. තව වැඩි වෙනවා. මානසික ලෙඩෙන් තව පිස්සු හද වෙනවා. මෙහෙමයි ඉතින් මේ දැන්. රහදනේ තවත් මානසික වාට්ටු ලංකාව තුල වැඩි වැඩි කරන්න ඕවා. ඒක තමයි මට ඕනේ. නෑ නෑ අපි සීරියස් ගිහින්. ඉතින් ඒ පැත්තෙන් පොඩක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට එන වැඩ කටයුතු තොර බේරගෙන භාවිතා කරලා ඒ හොඳ දේවල් හොඳ විදිහට කරලා ඉතින් හොඳ ලයික් වගේ ඉන්න තමයි ඉතින් කැමතිවා. වා කියන්නේ. හරි. මොනවද කියන්නේ? ඔයාගේ ඉදිරි වැඩ කටයුතු මොනවාද? අලුතෙන් මොනවාද කරන්න තියෙන දේවල්? ආගේ ගෝල්ස් මොනවාද? ආසි දේවල්. මගේ ළඟදී බඳිනවද? නෑ තාම පොඩි. පොඩිද? නාකි නාකි. ඒ ඔයා තාම ලදරුවේ ඉන්නේ. ඒතකොට වඩා මාව නාකි විදිහට පේනවා. හරිද? නෑ ඒ කියන්නේ මේ කැම්පස් අවුට්නත් එක්කම මේ මට ඒ කාලේ නම් පොඩි මේ තිබුණා එකක් සර් කෙනෙක් ඉන්න ආසාව තිබුණා. ඒ කියන්නේ මට උගන්වපු සර්ලා
දැකලා. ඉතින් මම දැන් ක්ලාසස් පටන් ගන්න තියෙනවා, ටියුෂන් කරන, දැන් කීපයක් පවත්වනවා. දැන් ඔන්ලයින් තමයි. කෙනෙක් නැති සර්වර් බලන්නේ. නෑ, එන්න හැමෝටම උගන්වනවා. වෙන කිසි දෙයක් නෙමෙයි උගන්වනවා. ඉගෙන ගන්න විතරක් එන්න. නැත්නම් ඊට පස්සේ දැන් වෙන වෙන ප්‍රශ්න ඇති වෙයි. ඒ ළමයට දැන්ට ඔන්ලයින් ක්ලාසස් යන්නේ. ඒතර මගේ page එකෙන් හරි Facebook එකෙන් TikTok එකේ ඕනෙහි message දාලා ඒකට සම්බන්ධ වෙන විස්තර දැනගන්න පුළුවන්. එතකම ළඟදිම physical classes පටන් ගන්න ඉන්නවා. හිතන් ඉන්නවා. ඒකත් ඉක්මනටම කරන්න ඕනේ. එතකොට තව වැඩකට කතා කරා. හැබැයි තාම confirm මුකුත් නැහැ. එහෙම වුණොත් ඒ දෙක manage කරගෙන යන්න තමයි අර නැත්තම් මුකුත් බැරි වෙනවා. ගොඩාක් බර දෙන්නේ tuition කරන්න. මම ආස දෙ කැමති දෙ. ඉතින් අම්මත් කැමති ගොඩාක් ඒකට. අම්මා දෙකරම කැමති. TV එකේ දකින්න ගොඩක් කැමති. සර් කෙනෙක් කීය දකින්නත් කැමති. ඉතින් ඒ දෙක කරගෙන ඉන්න තමයි මම කැමති. මම ප්‍රාර්ථනා කරන ඔයා හොඳ සර් කෙනෙක් වෙන්න කියලා. ලංකාවේ සඳලිගේ දරුවා කවදාරි මම ක්ලාස් එකේලා හොඳ ළමෙක් කරලා. ඔව් මගේ ළමයා මම ඔයාගේ ක්ලාස් එකටමයි එවලා. නැත්නම් ඔයාලට මං කියන්නේ අවුලක් නැහැ. ඔයාලට තීරණ සහාය කරන්න බුලුවන්. කරන්න පුළුවන් ඔව්. ඔයා ඔයාට මාව ගෙන්න ගන්න ඕනේ ඉතනේ ඔයා කියන්නේ ක්ලාස් එකේ කියලා. අනේ මට අවුරුදු දෙකක් විතර තිස්සේ අර කියා දෙන්න කියලා ඇතුලේ ඔයාත් එක්ක කපු ගැට ආය කන්න ක්ලාස් ගිහිල්ලා. මමයි කටු ගෑ. මමයි කටු ගෑ ඔයාත් එක්ක අර පාරවල් ගානේ විදිහට. මම කිව් මමද කිව් එන්න කියලා. හරි හරි හරි. මේ දැන් ඊළඟ මොකද කරන්නේ? තව ගේම් එකක් මොකද තියෙන්නේ? තව ගේම් එකක් තියෙනවා. අපි ඒකත් කරමුනේ. අපේ තුන්වෙනි segment එකනේ. තුන්වෙනි segment එක ඒකත් කරමු. ඒකත් කරලා පොඩි ආතල් එකක් ගමු. හරි එහෙනම් අපි අපේ තුන්වෙනි segment එකනේ. යා. හරි සඳරි. දැන් මේක තමයි අපේ තුන්වෙනි segment එක. මොකද්ද මේක? Fill in the nuts. හරි. මේකෙදි කරන්න තියෙන්නේ තප්පර 15ක් ඇතුළතදී කඩල ටික අරන් කටේ මේ ස්පූන්නේ කටේ දියාගෙන අතින් අල්ලන්න නැතුවනේ මේ කටේ අල්ලන්න නැතුව මේකට ෆිල් කරන්න තියෙනවා. ඒක වැඩිපුර ෆිල් කරන එක දිනු. ඔව් නික කොහොමද මම දිනා කියලා මට හිතෙන්නේ නැහැ. මේ ට්‍රයි කරලා බලමු මේ. ට්‍රයි කරලා බලමු. ඔළුවක්ද ගන්න නැතුව මේක පරිස්සම කරනවා. පරිස්සම කරමු නැත්නම් මේ ටික ඔක්කොම කටගෙන තමයි. ඔව් නැත්නම් සේරම එක අපි දෙනත් දිවන්න. හරි අපි නා ගේම් එකේ යන්නද? ගේම් එක පටන් ගමු. හරි අපි ගේම් එකේ යමු. Three, two, one, go! Sorry, got that. මේක අසාමාන්‍ය නේ. ඔන්නේ දෙවල් ලමර හිතවාදි අට ටික. මම ඊට හොඳට හුරුයි. මල. අර මේ තරඟද බන්දි? මේ තරඟ කරන්නේ එක්ක අපි 100 10 150යි. මට ඡන්ද දුන්නේ නැත්තම් නම් දිනන එක දිනුවා. ආසිරි කේකුත් නෑ කිව්වා. අය ලොවෙත් නැති වෙන්න දිම. හරිනේ. අම්මෝ. හරි සඳලි එහෙනම් දැන් ගොඩක් වෙලා අපි කතා කරා. ෆන් ගේම්ස් ගොඩක් කරා. ඉතින් අපේ ආගිය තොරතුරු ගොඩක් කතා කරා. සින්දු කිව්වා. ඉතින් අපි දැන් මේ අපේ මියුසික් පිකල් අපේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානට අවිලා ඉන්නේ. ඉතින් සඳලි අර කාවද මතක් කරන්න තියෙන්නේ මොකද මේ ප්‍රෝග්‍රෑම් එක ගැන වට හිතෙන්නේ? පොඩ අවයි කමෙන්ට් එකක් දෙන්න. මට කියන්න තියෙන අද අපි ආවල් ඉඳලා දැන් මෙතන ස්ටුඩියෝ එකට ඇතුළට නෙමෙයි. ගෙදරින් පිටත් වෙච්ච වෙලේ ඉඳලා නිසිතයි අත් එක්ක බෑ. එයා සෑහෙන හිමු කරනවා. එයාත් එක්ක බෑ. එයා හිමු කරනවා. එයා හින්ද සතුටින් හිටියා ආවල් ඉඳලා. ඉතින් ඊට පස්සේ අපි ෆන් ගේම්ස් කරා. අපි හොඳට කෑවා. ඊට පස්සේ සින්දු කිව්වා. අද ගොඩක් සතුටුනා කාලෙකට පස්සේ. ඉතින් ඒ හැම දෙයකටම thank you. ඊට පස්සේ තව කියන්න අපේ channel එක මේ channel එක subscribe කරන්න. music pickle අපේ program එකත් බලන්න. ඉතින් මත්ත මතක් කරන් තියන්නේ අපේ කියා දෙන ආදර කරන්නේ අපේ කට්ටිය. මහේෂ් අයියා ඊට පස්සේ සඳය මතකන්නේ. ඉතින් ඒ දෙන මතක් කරන අපේ ඊට පස්සේ තත් මතක් කරන. ඉතින් ආජත් ස්තුති අද මත් එක්ක එකතු වුණාට. ඉතින් ඔය ටික තමයි. හරි ඒත් එකම නිසලි sorry. නිසලි. sorry. හරි මේ. කවුද නිසලි? පොඩ හිත සඳලි. කවුදේ නිසලි? හොඳයි අය ගන්නවා. හරි සඳලි මේ ඒතර මටත් ඉන්න මතක් කරන කීප දෙනෙක්. ඒ මූලිකව ගත්තොත් ඇහිලා ඉන්නවා. හරි. අපි තව මතක් කරන අය හිටියොත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ රාමයි කියා දෙන්න ආදරේ තරම් මුළු කාස්ට් එකම. එතකොට අපේ අධ්‍යක්ෂකවරයා සහාය අධ්‍යක්ෂකවරයා ඇතුළු හැමෝම ඒ යුනිට් එක හැමෝම ඒතර මහේස්ස ඇතුළු ඒ සිරස ටීවී එකෙත් හැමෝම ඒ වගේම දෙන ටීවී එකටත් ස්තුතියි. ඒ වගේම නිසිත මල්ලිත් ස්තුතියි. මෙතන ඉන්න හැමෝම මෙතන කූ එකටම ස්තුතියි. ඉතින් සඳලි
අපි තව මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ආයම් උනේ. එහෙනම් ඔයාලා මියුසික් පිකල් subscribe කරන්න, videos බලන්න. අනිවාර්යයෙන් මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන ප්‍රෝග්‍රෑම්ස් ටිකක් ඔයාලට ඉස්සරහ බලා ගන්න පුළුවන්. එහෙනම් සඳලි අපි ඉහිල්ලා එන්න. අපේ wedding එකට ඔයාලා නිර්වාන් ගෙනහගේ wedding එකට අනිවාර්යයෙන් එන්න. එහෙනම් සඳලි අපි ඉහිල්ලා එමු. Bye. ආදරේ ඔබලා හැමෝට. සින්දු කියන්න බෑ අයියේ උනට මට වාඩි වෙලා. එහෙම සීනක් තියෙනවා. පොඩක් නැගිලා කකුල් දෙක පොඩක් ඈඩ් කරගෙන අද්දක සුට්ටක් ඈඩ් කරගෙන ඉන්න කියන්න. බ්‍රීත් වෙන්නේ නැනේ හොඳට. තරුදස් මගේ නේද? හරි හරි අතර මොනවා මේ මං අයියේ මට කේන් තියනවා අයියේ 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 මේක මල විශාල කරදරයක් නේ. බලන්න කොහේ යා හිට ගන්නවා එතන. හැමදාම ඔය දැස හමුන වන විට නොසන්සුන් හිත තමයි වරු නැමට නුඹ ගැන හිත හිත නිය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නැමට නුඹ ගැන හිත හිත නිය යනවා සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නැමට තරු දැස මගේ නේද අතර මොන හොය හොය මගේ දැස වෙහෙස වෙන්නද මං එක්කයි කියව ගමනේ වත සොඳුරු මාවත ළඟට Everything in the world.